දැන් සමහර අය ඉන්නවා ඇඬු කඳුලින්. සමහර කෙල්ලෝ ඉන්නවා ඇඬු කඳුලින්. සමහර කොල්ලෝ ඉන්නවා ඔහෙ ෂොක් වෙලා. මෝනේ දුක වැක්කිරෙන. හිතෙන් තනිකමක් හදා ගන්නවා. ඇයි මාව කාටවත් තේරෙන්නේ නැත්තේ? ඇයි ඔයාලා මාව තේරුම් ගන්න නැත්තේ? ඇයි මට මෙහෙම වුනේ? මම දවසක් දැක්කා එක ළමයෙක්ගේ මෝනේ ලොකු ලපයක් තියෙනවා. එතකොට එයා එයාගේ ෆෝන් එකට දාගෙන තියන්නේ ඒ වගේම ලපයක් තියෙන පිටරට ළමයෙක්ගේ ෆොටෝ එකක්. ඒ කියන්නේ අර ලපෙන් පෑරෙනවා හැම වෙලාවෙම ආසයි ඒකට. ලපෙන් පෑරෙන්න ආසයි. ඊට පස්සේ තනිකමෙන් ඉඳලා තමන් ආදරය කරපු කෙනාට පිවිතුරු ආදරයක් කියලා පෙන්නලා පාරගන්න ආසයි. මේ කොල්ල කෙල්ල පුදුම ආසාවක් තියෙන දුක් විඳින්න. තනියෙන් හිතනවා, තනියෙන් කල්පනා කරනවා, හිත පෑරෙන දුක එන තැනගෙනම කතා කරනවා. තමන්ගේ හිතෙන් දුක උපදින යම් රූපයක් නිසා නම් ඒ වාගේ රූප ළඟ තියාගෙන ඉන්නවා. දුකට ආසයි. දැන් කවුරු හරි කිව්වොත් අඬලා වැඩන්නේ අඬන්න එපා කියලා තවත් අඬනවා. දුකට ආසයි. තම තමන්ගේ හදවතත් එක්ක කතා කරලා බලන්න. පින්තුණි මේ බණපද අහලා ඉවසන්න, දරාගන්න. සංසාරේ හැටි ඔහමයි. සංසාරේ හැටි ඔහමයි. අසූචි පිරිච්ච වනාන්තරයක් තියෙනවා. ඒ අසූචි පිරිච්ච වනාන්තරේ අඩිය තියෙන තැන අසූචි තමයි. හැම තැනම අසූචි ගඳ එනවා තමයි. හේතුව අපි ඉන්නේ අසූචි වනාන්තරයක නිසා. ඒ වගේ දුක මත පිහිටලා ඉන්නකොට දුක මිසක් ආයේ මොනවද තියෙන්නේ? සමස්තයක් වශයෙන් ගත්තොත් රූපේ කියන්නේ දුකක්, වේදනාව කියන්නේ දුකක්, සංඥාව කියන්නේ දුකක්, සංස්කාර කියන්නේ දුකක්, විඥානය කියන්නේ දුකක්. දුක තියෙන්නේ අවබෝධ කරන්න. තමන්ගේ රූපේ තියෙන්නේ අවබෝධ කරන්න. ඒ වුණාට අපි රූපේ අවබෝධ කරන්න නෙමෙයි, රූපේ අඩුපාඩු වෙනවා. දැන් කොණ්ඩේ මදි, දැන් පාට මදි, ඊළඟ ජීවිතේ පාට වෙන්න ඕන. දැන් කටහඬ මදි, ඊළඟ ජීවිතේ හොඳ කටහඬක් ලැබෙන්න ඕන. කිසිම කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියන් අයින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. තව ඕන. සංසාරයේ මෙහෙමයි කියලා හිතෙන්නේ නැහැ නේ. ඒ අපි සම්පයෝග දුක්කෝ අප්‍රියං හා එකතු වීම දුකක්. අප්‍රියං හා එකතු වීමේ දුක පුපුරා යෑම තමයි පෞල් කඩා කප්පල් වීම. පෞල් කඩා කප්පල් වෙච්ච මේ ලෝකේ කී දෙනෙක්ෙන් එක්කෙනෙක්වත් මේ වනාහි දුක්ඛාරිය සත්‍යයි කියලා අවබෝධ කළාද? උඹ වගේ මිනිහෙක් මට එපා, උඹ වගේ ගෑණියෙක් මට එපා. ප්‍රාර්ථනාකින් ඉවරයි. අප්‍රියං හා එක්වීම දුකං කියලා හිතන්නේ. ඊට පස්සේ ළඟදී උපාසිකාවක් ලියමනාවක් කියවල පොල් ගහවලට පිටු 14ක් තරුණ ගෑනුලම මිනිහා නිසා අන්ත දුක් විඳලා 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 රැයට බත් එක වෙනකොට උයලා ඉවර වෙනකොට ඒ බත් මුට්ටිය අරන් ඔළුවේ ගහනවා. කිහිවලින් ඇදගෙන කෙල්ල ඇදගෙන යනවා මිදුලේ. කොස්සින් එලිපත්ෙන් ගහනවා. මේ කෙල්ල තමයි රස්සාව කරලා කන්න බොන්න ගෙනත් තියෙන්නේ. එච්චර වද දෙන්න දෙන්න මෙයා කියන්නේ මං ඔයාට ආදරේ, ඔයා මාව තේරුම් ගන්න කියලා මෙයා කියනවා. කොහොම දවසක් හිටපියතොට මං අද දෙන මේ
වදේ බලන්න කියලා ඉතින් මිනිස්සයා ගියා මම ඉතින් බීලා ඉන්න යන්නේ නැත්තේ යනකොට ඇක්සිඩන්ට් වුණා මිනිහා මැරුණා මෙයා එදා ඉඳලා දානේ දිදි සොලොස් මස්තාන වැඳ වැඳ කියනවා පින් දෙනවා ස්වාමියාට මේ පින් අරන් ඔයා මාව තේරුම් ගන්න මම ඔයාට ආදරේ කියලා දැන් මා අපිට ලියුමේවලා තිබ්බේ එයාගේ ආදරේ ස්වාමියාට දැනෙන්න සලස්වන්න ක්‍රමයක් තියෙනවද කියලා අහන්න මේ ලෝකේ මිනිසු පිහිටලා ඉන්නේ දුක මත මිනිසු ඇවිද පොළොව මතනේ අපි දැන් පිහිටලා ඉන්නේ දුක මත පිහිටලා ඉන්නේ යන්නේ ඉන්නේ ඇවිද ඉන්නේ හැම ඉරියව්වම පවත්න්නේ පොළොවේනේ ඒ වගේ දුක මත තමයි ඉන්නේ හැම තැනකම දුකට වැටෙන එකමයි තියෙන්නේ දුක නැමැති මඩ ගොහරුවේ එරිලා එක කකුලක් උඩට ගන්න අනෙක් කකුල තියන්නේ මඩ ගොහරුවේම තමයි අර ගෑනු කිනා අර මිනිස්සයම පතනවානේ අප්‍රියන් හා එකතු වීම දුකන් කියලා දන්නේ පොයි සමහර කොල්ල කුරුට්ට ඉන්නවා ගෑනු ළමයිට ආදරේ අනිත් අයට ඒ එහෙම නැත්නම් ඒ ගෑනු ළමයිට කොල්ල අප්‍රියයි දැන් එතකොට දුක අර ගෑනු ළමයට දුක එතකොට හිතන්නේ මේකගෙන් තියෙන කර්මය කියලා වදේ කියලා අප්‍රියන් හා එක්වීම දුකක් ඒක අවබෝධ කරන තා සංසාරෙන් නම් ගැලවෙන්නේ නැහැ මේක හිතට දාගෙන තියාගන්න ඕන තමන්ගේ ප්‍රශ්න එනකොට හිතට අවවාද කරන්න ඕන බණපදේ එතකොට මේ දුක් සහිත ලෝකේ අඬන්න නැතුව ඉන්න පුළුවන් ඊළඟට ප්‍රියංගෙන් වෙන්වීම දුකක් ළඟදීන් තරුණ පුතෙක් කතා කරලා මගේ අම්මේ අඬනවා අඬනවා එයා ගොඩාක් ආදරය කරපු ගෑනු ළමෙක් මන්ට වෙනස් වුණා කියලා. ඉතින් දුක් ගැනවිලා අහලා රොජ් මං කිව්වා හරි. දැන් බණ කිව්වට හිතේට යන්නේ නැහැ. මං කියන අර අහවල් දේශනාව අහන්න. ආ ස්වාමීන් වහන්සේ ඇහුවා ඒත් මාව පිච්චේ. රොජ් මං කිව්වා හරි. බෝධි පූජා හතක් තියාපන්. අතත් තියන්නේ කෙල්ල පතලා නෙවෙයි හිතේ දුක නැති වේවා කියලා. ඔන්න ආයේ හත් වෙනි දවසේ ආයේ කෝල් එකක් ගත්තා. බෝධි පූජා හත තිබ්බා කියලා. මේක මොනවා කිව්වද දන්නේ නැහැ. මං යකෝ දැන් කොහොමද? පිච්චෙනවා කියලා. පිච්චෙනවා කියලා. ඇත්තටම ප්‍රියංගෙන් වින්නේ මේ දුක හදවත පුච්චනවා. දවනවා. ඒක ලොකු සෝකයක්. ඊට පස්සේ මං අවසානයේ හුවා තවත් කරුණ කිව්වා මේක අහන්නෙම නෑ සෝකෙම තමයි කියන්නේ. එයා එහෙම වෙනස් වෙන කෙනෙක් නෙවෙයි. gederin ප්‍රශ්නයක් ඇති. මං කෝ දැන් ඔබට දුකනේ ප්‍රශ්නේ. පුතා ඔයා දන්නේ නැතුණාට ඔයා දුක් විඳින්නේ බුදුරජාන් වහන්සේගේ වචනිය ගැන සද්ධාව නැති නිසා. ප්‍රියංගි ඔක කාටවත් දැනෙනවා තමන් ආදරය කරපු කෙනෙක් වෙනස් වුණාට පස්සේ හදවත පිච්චෙන්නේ නැත්තේ කාගේද ඒක දුකක් බුදුරජාණන් වහන්සේ මේක දුකක් කියලා වදාලා කියලා පිළිගනින් කිව්වා ප්‍රියංගෙන් වෙන්වීම දුකක් ඒකට විසඳුම අනිත් අයට කියන එක නෙවෙයි ඒකට විසඳුම බෝධි පූජා තියෙන එක නෙවෙයි දුකට විසඳුම දුක අවබෝධ කිරීම එතකොට යා තවත් බන්ධනයකට හිත කැමති වෙන්නේ නැහැ ඇත්තටම මේ ප්‍රියංගෙන් වින්වීම දුකක් කියලා අවබෝධ වුණොත් ඔය ගෑනු ළමයි පිරිමි ළමයි වින් වෙලා මාස ගණන් දුක් විඳින්න කොල්ල කෙල්ලෝ ඊළඟ මාසේ තව කොල්ලෙක් එක්ක තව කෙල්ලෙක් එක්ක යාළු වෙනවා ආ ඊළඟ මාසේ දුක වෙනවා තමම්ම බලෙන් දුක පටලවාගෙන අඬ අඬ වැළපි වැළපි යන්න සිද්ධ වෙනවා දුක අවබෝධ නොකරන තාක්කල් මං කව පුතා අපිට මේ ශෝකේ එන්නේ දුක එන්නේ වැළපීම එන්නේ
අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ නැති නිසා මල ගෙදරක කොච්චර අඬනවද ඇයි මැරුණේ කියලා උපන් සත්වයා මැරෙනවා කියන බුද්ධ වචනේ පිළිගත්තේ නැහැ අපේ ආත්මතු පරම්පරාවක් මැරුණනේ කියලා අතීතයට හිත යොමු කළවත් කවුරුත් මැරෙනවා කියලා හිත පිළිගන්නේ නැහැ උපන් සත්වයා මැරෙනවා කියලා හිත පිළිගන්නේ නැති නිසා බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්නේ නැති නිසා මරණේදී අපි හඬනවා වැළපෙනවා ඇයි ඔයා ගියේ කියලා අපි ලෝකයට අධික් කරනවා ඇයි ඔයා මට දුක් දුන්නේ මං ඔයාට මෙච්චර ආදරෙන් ඉඳලා ඇයි ඔයා මට දුක් දුන්නේ ප්‍රියංගෙන් වෙන්නේ මේ දුකන් කියලා බුදුරජාණන් වහන්සේගේ පැත්තට හැරෙන්නේ නැහැ ඒ හැරෙන්නේ නැති තාක් විඳවා විඳවා හිටපල්ලා මේක පිළිගන්න බැරි තා බුදු බණ පදයක් හදවතේ රැඳුණා නම් බණ සිහි කර කර වැටෙන කඳුළු පිස්දා ගන්න පුළුවන් මේක ආර්ය සත්‍යය මේ ලෝකේ මැරෙන්නේ සිංහලයෝ ටික විතරක් නා බුද්ධඝමී කට්ටිය විතරක් නම් මැරෙන්නේ අපිට මේ බුද්ධඝම බොරුවක් කියලා කියන්න පුළුවන් සියලු දෙනා මැරෙනවනේ ආර්ය සත්‍ය කියන්නේ ඒකයි ස්පිරිතාලෙට එන්නේ සිංහලයෝ ටික විතරක් නම් බුද්ධඝමී කට්ටිය විතරක් නම් ස්පිරිතාලෙන් බෙහෙත් ගන්න අපිට කියන්න පුළුවන් ලෙඩවීම දුකක් කියන්නේ බොරුවක් කියලා ලෙඩවීම ආර්ය සත්‍ය සියලු දෙනා ලෙඩ වෙනවා බලන්න දුක ඔක්කොටම එක එක විදියට එද්දී විසඳුම් වෙන වෙන විදියට වෙනවා එක එක ආගම් වලින් විසඳුම් හොයනවා එක එක දේවාල වලින් විසඳුම් හොයනවා එක එක තැන් වලින් විසඳුම් හොයනවා හැබැයි එක දුකක් තියෙන්නේ ලෙඩවීම නැමැති දුක වයසට යෑම නැමැති දුක ප්‍රියංගෙන් වෙන්වීමේ දුක අප්‍රියංග හා එකතු වීමේ දුක මේ ප්‍රියංගෙන් වෙන්වීම දුකක් කියලා විශ්වාස කරන්න බැරි නිසා අනේ ඇයි ඔයා මට දුක දුන්නේ කියලා එයාව යාළු කරගන්න කොයි තරම්නම් දේවල් කරනවද අවසාන යంత్ర මන්ත්‍ර පවා කරනවා බලන්න ආරි සත්‍ය අවබෝධ කරගන්න බැරි නිසා මිත්‍යා දෘෂ්ටියටම ගිය හැටි සමහර පොඩි ගෑනු ළමයි කොල්ලොත් තියෙනවා යක්කු ඇහුණා ප්‍රීතියෝ ඇහුණා කිකියා මේ නූල් දාගෙන ඇඟේ මේ හෙල් වෙලාගෙන යන්ත්‍ර දාගෙන වෙලාගෙන මේ පොඩි උන්නේ කොතන ගියාටද මේ පුංචි ළමයිගේ තියෙනවනේ තරුණ ළමයිගේ තියෙනවනේ මේ ජීවිතේ කෙලිලොල් බවක් සතුටක් hina වෙලා ඉන්නවා කියලා එකක් ඒකත් නැහැ නෝල් දාගෙන යන්තර එල්ලගෙන මම එක ගෑන් ළමයට කිව්වා බලන්න ඔයාගේ කරේ තව නෝලක් දෙකක් තිබ්බනම් මාලා හතම හරි ඕක ගලවලා දාලා මේ නෝල් ටික කඩලා දාලා ඉන්නවා ලස්සනට ওই තොইল පවිල් කරන සල්ලි වලින් ගන්නවා චේන් එකක් කරාම් දෙකක් ගන්නවා ලස්සන ඇනදලා ඉන්න මොන යකාට හරි පේන්න ඉල්ලගෙන ඉන්නවා මාට අර යකා මේ යකා කියලා අමනුෂ්‍ය ප්‍රශ්න නැති කාටද අමනුෂ්‍ය විමානයක වගේ මේ මනුෂ්‍ය ලෝකේ අපි ඉන්නේ මං ඒකට අර පුතේකට උපමාවක් කිව්වා මං කිව්වා දැන් මේ මානසික ලෝකේ ගොඩාක් දුක පිටනේ ඉන්නේ අපි. තියෙන එකම විසඳුම බුදුරජාණන් වහන්සේ සරණ යන එක. ධර්මයේ සරණ යන එක, සංඝරත්නයේ සරණ යන එක. තුනුරුවන් ජීවිතේ පූජා කරලා බුදු බණ පදයක් හිත හිතා ඉන්නවා. චෛත්‍ය වඳිනවා, බෝධිය වඳිනවා. මේක තමයි එකම පිළිසරණ කියලා. මං කෝ පුතා සරපියෝ ගහන වනාන්තරයකට එක්තරා මිනිසෙක් යනවා. හැබැයි යා යන්නේ සියලු සර්ප විස නසන බෙහෙතක් කාලා
සියලු සර්ප විස නසන බෙහෙතක් කාලා සර්පයෝ ගහන කැලෑවකට ගියාට පස්සේ හැම තැනම අඩියක් අඩියක් ගානේ සර්පයෝ ඉන්න තැනකට ගියාට පස්සේ අඩියෙන් අඩිය සර්පයෝ දෂ්ට කරනවා මෙයාට මෙයාට බයක් තියෙනවද ඇයි සියලු විස නසන ඖෂධයක් පාවිච්චි කළා ඊට පස්සේ ඖෂධයක් නැතුව යනවා සර්පයෝ ඉන්න කැලේකට ඔන්න දෂ්ට කළා දැන් බලනවා මොකෙද්ද ආයක කුණ කට්ටට බෙහෙත් මොනවද ඒක හොයලා ඊළඟ අඩිය තියෙනකොට තව එකෙක් දෂ්ට කරනවා ඒ සර්පයෝ විතරම නේ ඉන්නේ ආ මේ වගේ තමයි මුළු ජීවිතේම තුනරුවන්ට පුදලා චතුරාර්ය සත්‍ය සිහි කර කර ඉන්නවා කියන දහන් ඖෂධේ ගත්ත කෙනාට යක්කු වැහුණත් යක්කු කරදර කළත් ඒ යකා කවුද කියලා හොය හොයා ඉන්නේ ඇයි යා දහන් ඖෂධේ අරගෙන ඕනේ යකෙක් වැහිද්දෙන් ඕනේ යකෙක් කරදර කරපුදී මම බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කළා ඉන්නවා තුනුරුවන්ට ජීවිතේ පූජා කරපු නැති නිසා චතුරාරි සත්‍ය කල්පනා කරපු නැති නිසා සංසාරේ හැටි මෙහෙමයි කියලා කල්පනා කරපු නැති නිසා ඔළුවේ කැක්කුමක් ખાවට පස්සේ හොයනවා මොන යකාද ඔළුව මිරිකුවේ බඩේ කැක්කුමක් ආපු ගමන් හොයනවා මොන යකාද බඩට රිංගුවේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයනවා මේ දේවාලෙට ගිහිල්ලා දෙහි ටික කපාගෙන එනකොට තව මල පෙරේතෙක් ආයඟට ඇවිල්ලා මේ සර්පයෝ ගහන වනාන්තරයකට ගියා වගේ අමනුෂ්‍යෝ ගහන මේ මනුස්ස ලෝකයට ආවට පස්සේ මේ විසඳුන්නම් හොයලා තේරුමන්නේ බාහිරව මුළු ජීවිතේම තුනරුවන් බුදලා ඉපදීම දුකක් ලෙඩවීම දුකක් කියලා මේක අපේ ජීවිතයට එකතු කරගන්න ඕන චතුරාර්ය සත්‍යය